හයි යාළුවනේ මං හිතුවා අද ෆෘට් සලාඩ් ටිකක් හදන්න ඕන කියලා මගේ පොඩි දෙන්නට බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා මගේ ෆෘට් සලාඩ් ටික මං හදන්න යන්නේ දැන් ඊට කලින් මං ඉස්සෙල්ලාම මේ පළතුරු ටික හොඳට සෝද ගන්නවා මං පෙන්නන්නම් මං කොහොමද ඒක සෝදන්නේ කියලා මම මේ වගේ වතුර බේසමක් අරගෙන ඒකට මේ විස බීජනාශක දියර වලින් බිඳු කීපයක් එකතු කර ගන්නවා මෙහෙම ඒක පොඩ්ඩක් මෙහෙම අතින් කලවම් කරලා පළතුරු ටික මෙහෙම එකතු කර ගන්නවා අපි පළතුරු ටික හොඳට සෝද ගන්න ඕන මේ විදිහට පළතුරු ටික වතුරේ එකේ ගිල්ලලා තියන්න විනාඩි 5ක් 10ක් විතර මම දාලා තියන්න මම මගේ පළතුරු ටික වතුර කීපයකින්ම හොඳට සෝදගත්තා දැන් මම මේවා කපා ගන්නයි යන්නේ මම ඉස්සෙල්ලාම අන්නාසි ගෙඩිය කපා ගන්නවා මෙහෙම දෙපැත්ත කපනවා ඉස්සෙල්ලාම ඊට පස්සේ මෙහෙම උඩ පොත්ත අයින් කර ගන්නවා මං අන්නාසි ටික මේ විදිහට කෑලි වලට කපා ගත්තා මං දැන් මේක තවත් පොඩියට කපන්න යනවා අපි කපලා අනිත් පළතුරුත් කපලා බලමු මං දැන් අඹ ගෙඩි කපා ගන්නවා ඉස්සෙල්ලාම මම මේ ලෙල්ල ඉවත් කර ගන්නවා දැන් මගේ දොඩන් කපා ගන්නවා ඒකත් මේ විදිහට දෙපැත්ත කපලා මෙහෙම ඉරි ගහලා එහෙම ලේසි ඉරි ගහ ගත්තම අපිට ලෙල්ල ගලවන්න මම දැන් මගේ දෙලුම් ගෙඩිය කපා ගන්නවා ඉරක් ගහලා දෙකට වෙන් කර ගන්නවා වෙන් කරලා මේ විදිහට හිට ගලව ගන්න මං ඇපල් වර්ග දෙකක් අරන් තියෙනවා මම මේක අන්තිමටම කපා ගන්නෙ මොකද මේක කහට පිපෙන හින්දා කහට පිපෙනවට මම මේක කපලි වෙලා දෙහි ටිකක් දා ගන්නවා මම ඒක ඒ වෙලාවට පෙන්නන්න මේ විදිහට මම අයින් කරන්න ඕන ඇට මං ඇපල් ටික ඔක්කොම කපා ගත්තා ඊට උඩින් මේ විදිහට දෙහි ටිකක් මිලිත ගන්න ඕන නැත්නම් මේක කහට පාට එනවා මේ විදිහට කලවම් කර ගන්නවා කෙසෙල් ගෙඩියටත් ඒ වගේ මේ විදිහට ලෙල්ල ලෙල්ල අයින් කරලා තමන්ට කැමති හැඩයකට කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන් මේ විදිහට කපලා මම ඒකටත්
මේ විදිහට දෙහි ටිකක් මෙරික ගන්නවා. දැන් මම මිදි ටික කපා ගන්නවා. මිදි මේ පොඩි ගෙඩි තියෙන්නේ. ඒවා මෙහෙම ගලවගෙන මේ විදිහට දෙකට කපා ගන්නවා. ඒවා ඇට නෑ. මන් මිදි ටිකත් ඔක්කොම කපා ගත්තා. ඒකට දෙහි ජුස් ටිකක් මෙහෙම එකතු කර ගන්නවා. මන් ඔක්කොම පළතුරු ටික කපා ගත්තා. මේ තියෙන ඒ ටික මන් දැන් මේ පළතුරු ටික බෝල් එකකට එකතු කර ගන්නයි යන්නේ. මන් මේ හැම පළතුරු එකකින්ම බාගෙටත් වැඩියෙන් මේකට එකතු කර ගන්නවා. මම ටිකක් එකතු තියා ගන්නවා. මොකද මම කැමති නෑ වෙන දේවල් එකතු කරලා කන්න. මම කැමති මේ පළතුරු ඒ රසටම කන්න. මේ විදිහට ඒකටත් උඩින් මේ විදිහට දෙහි ටිකක් මෙරිකලා මම මේක ටිකක් කූල් වෙන ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මගේ පළතුරු ටික දැන් ටිකක් කූල් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ ඒකට දෙහි ඇඹුල් ටිකක් මෙහෙම එකතු කරනවා. සීනි හිඟි ටික දෙකම අරක් වගේ එකතු කරනවා. කරලා හොඳට මෙහෙම කලවම් කර ගන්නවා. මේකට ඕගොල්ලන්ට ඕනම පළතුරක් දාන්න පුළුවන්. මම අරන් තියෙන කීපයයි පළතුරු වැඩි වෙන තරමට රසයි ඉතින්. මගේ ෆෘට් සැලඩ් එක මං හදලා ඉවරයි. දැන් අපි මේක දෙවිදිහකට ක්‍රම දෙකකට තමයි කන්න යන්නේ. බලමු කොහොමද කියලා. එකක් මම මේ විදිහටම මෙහෙම දාගන්නවා. අනිත් එකටත් මේන් භාගයක් මෙහෙම දාගෙන අයිස්ක්‍රීම් එකතු කරගන්නවා. මගේ චූටි දුව අයිස්ක්‍රීම් එක කන්න තමයි එයා කැමති. මේ තියෙන්නේ මගේ ෆුඩ් සැලඩ් එක තමයි. මේක අයිස්ක්‍රීම් එක්ක. මේක අයිස්ක්‍රීම් නැතුව සීනි දෙහි ඇඹුලුයි විතරක් දාලා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. මේක මට මේකේ මුකුත්ම දාලා නෑ. පළතුරු විතරයි. දෙහිවත් සීනිවත් මුකුත් නෑ. මං කැමති එහෙම කන්න. ඔයගොල්ලෝ කැමති විදිහට කන්න. හරිම රසයි. පළතුරු කොහොමත් රසයි. හදලා කාලා බලන්න. Yeah.